බවන් ආදරණය දුවපති අපි හැමෝම සාමාන්‍යින් දැන් හිමිදිරි උදෑසන එකතු වෙන්නේ අද දෙරනෙන එඩියුකේශන් නාලිකාවත් එක්ක. එකට හේතුව සාමානධ්‍ය පිළ විභාගයට මුහුණදීමට නියමිත දැේ දවාදරුවන්ගේ අධ්‍යාපන පිපාසය සම්සිදුවන යුගයේ ජනප්‍රියම වැඩසටහන බවට අධ්‍යාපනික වැඩසටහන බවට අද දෙරණ එඩියුකේෂන් පත් පිලා තියනවා. ඉතින් සාමානධ්‍යපිළ විබාගේ ඉලක්ක කරගෙන විවිධ විෂයන් ඔස්සේ ඔබ වෙතගෙන එන්න පාඩම් මාලාවේ දේශන මාලාවේ අද දවසේ ඔබ දන්නවනිවාරෙම මම එෙනකොට එකතු වෙන්නේ ඉතිහාසය දේශනයක් එක්ක. හොබයි. අදරණිය දේපුති අද දවසේ අපි තෝරගත්ත මාතෘකාව අත්තිශ්‍රය වැදගත් මාතෘකාවක්. මෙ පාඩම තියෙන්නේ එකකොලා ශ්‍රීණී. එකකොලා ශ්‍රීණී තියෙනවා හයවෙනි පාඩම ශ්‍රී ලංකාවට නිදහස ලැබීම්ම එමනැතන් නිදහසින් පසු ශ්‍රී ලංකාව පිළිබඳව සාකච්ඡා කරන්න. ගොඩක් දරුවන් අපිට දැකගන්න ලැබෙන දෙයක් තමයි මේ දේශපාලන කාරණ අඩංගු, මාතෘකා සම්බන්ධයෙන් දක්පන අවධහන ඉතාම අඩු වෙලාතියනු. එනිසාම ප්‍රශ්නපත්්‍රවලට පිහෙතුරුලියද්දී ඔවුන්ගේ පිළිතුරු පත්‍රවල, මේ පැරණි ආණ්ඩු ක්‍රම ්‍යවස්ථා ආශ්‍රිත පාඩම්වලදී ළමයි දක්වන්නේ අතිශය දුරුවල භාවයා. එනිසා මම හිතුවා අද රටේම දරු අපිත්ත එක්ම මේ හිිදිිර උදේසන එකතුළඉන්න වෙලාවේ ආලින්දයට වෙලා ඔබ වෙත අනිවාරෙන්ම ඉතාම වැබගත් ආණ්ඩු ක්‍රමයක් පිළිබඳව සාකච්ඡා කරන්න හිතාගෙන තමයි අද වැඩටහන අපි මෙහෙවන්න තීරණය කළති. දරුවනි ශ්‍රී ලංකාවට නිදහස ැබීම අපි දන්න එදදාස් නමසිය හතලස් අටි පෙබරවාරි හතරවෙද තමයි නිලවශීන් ශ්‍රී ලංකාවට නිදහස උරුමවින්. අපිට ඒකදි තර්ක කරන්න පුළුවන් ලැබුණු නිද සැබෑ නිදහසක්ද එන තම් පූර්ණ නිදහසක් ද කියන එක ගැන අපිට තර්ක විතර්ක මතවාද තියන්න පුළුවන් ඕව එක ඇත්තක් තියෙනවා. පෙබරවාරි හතරවෙද. එද්දාස් නමසිය හතරිටේ ලැබෙන නිදහස සැබේ ලෙස්සම කෙබඳු නිදහසක්ද ඒ නිදහස සැබෑලෙසම පූර්ණ වූවක්ද ඒමනැත්තං අර්ද නිද හසක්ද. මේ සියල්ල හොයලා බලන්න තියන හොඳම හෝරාව තමයි මේ හෝරාව. එනිසා ළඟ තියාගන්න ඕන මේ වෙලාවේ අතරේක කඩදාශික හිපයක්. මොකද ඔබට අත්‍යවශ්‍ය ඔබට වැදගත් විභාගයට ඉතාම තීරණාත්මක වන විෂයකරුණු ප්‍රමාණයක් එක්ට තමයි අද දවස අපේ ඉතිහාසේ පාඩම දුවේපුතේ දිගහෙරෙන්නේ. යි අපි යොමුවෙමු අපේ මේ පුවරුව දිහාාවට ඔන්න දීනෝ මාර්තෘකාවක් සෝල්බරි ප්‍රතිසංස් කරන සහ මොකක් ලැබීමද දරුවනී ඔවු සෝල්බරි ප්‍රතිසංස් කරන සහ නිදහස ලබීම සෝල්බරි ප්‍රතිසංස් කරනසාහ නිදහස ලැබීම දැම් බලන්නක අපි කිව්වා ශ්‍රී ලංකාවට නිදහස ලැබෙනවා එදහස් නමසිය අහතලිස් අටේ පෙබරවාරි හතර ඒ මයි නිදහස ලැබීම හැබැයි ඔය නිදහස ලැබීමට ප්‍රථමයි අපිට හම්බ වෙනවා ආණ්දුු ක්‍රම විවස්ථාවක් මොකදදේ ආ්ඩු ක්‍රම විවස්ථාව ඔවු ඒ තමයි එදදාස් නමසි අහතලි සතේදී අපිට ලබා දෙනවා මොනවිවස්ථාවද දුයපති ඔව සෝල්බරි වි්‍යවස්ථාව. සෝල්බරි සාමිවරයා විසින් නිර්මාණය කරපු ඔවුගේ ්‍රධානත්වෙන් යුක්ත කමිටුවක් කොමිසමක් කරහා නිර්මාණයවය චා්ඩු ක්‍රමය තමයි සෝල්බරි විවස්ථාව කලකන් මං පුංචි කාරණාවක් කීට පෙරාතු අපේ දරුවන්ට මතක් කරන්න. මොකදදී. අපි දන්නව එදදා සට සිය තිස්තුනේ දී බ්‍රරිතානයන් අපිට හඳුන්වා දෙනවා පලවෙනි ආණ්ඩු ක්‍රමය මොකක්දී එද්දා සටසේ තිස්තුන කෝල් බ්‍රග කැමර ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරනේ පස්සීඒ ආණ්ඩු ක්‍රමයේ තියෙන දුරුවලතා මඟහරව ගන්න එද්දාස් නම සය දහයේදි දෙනවා ක මැකලම් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය. එක ක්‍රියාත්මක වෙන එද්දස් නමසය දොලහේ සිට. ඊලාඟට අපිට දෙනවා එද්දාස් නම සය විස්ස මැනින් ආණ්ඩු ක්‍රමය එක එදස් නම සීවිසිය එක සිට ක්‍රියාත්මක වෙනු ඉදස් නමීසිය හත්තරේද. දෙවල්ශිය ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස් කරණය බ්‍රතාන්ධයන් විසින් අප රට හඳුන්වාදනෝ. එළගට ගේන එදදාස් නමසය තිස්සක ඩොනමෝර් ආ්ඩු ක්‍රම ප්‍රතිසාාංස් කරණය. අපි ඉදිරි වැඩ සටහනකද මේ පියවරින් පියවර මේ ආණ්ඩු ක්‍රමටික ගැන සාකච්චා කරම් කෝල්බරෝග් ගැන කරෝමැකළම් ගැන මැනිින් ආ්ඩු ක්‍රමය ගැන මැනිං ෙවංශියර්ර එක ඩොනමෝ ආණ්ඩු ක්‍රමය අපි මේ සියල්ල කතා කරම්. අදදවසි මම සූදානම් කරගත්තේ සෝල්බරි ආණ්ඩුක්‍රමය සහ ශ්‍රී ලංකාවට නිදහස්ස ලැබීම පිළිබඳව අපේ දූදරුවත් එක්ක සාකච්ඡා කර. දරුවනි බ්‍රතාන්‍ය පාලකයම් ශ්‍රී ලංකාවට හඳුන්වාදීපු අසා අවසාන ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය තමයි එද්දහස් නමසිය හතලි සතේගේන රි ආ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරනය අපි හොයාගෙන යම් බලන්න කේනෝ. ශ්‍රී ලංකාවට අවශ්‍ය නව ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස් කරන ලබාදීමේ අරමුණින් මෙරටට සෝල්බරි කොමිසම පත්කර එවන ලදී. ඔන්න අපේ රටට එවනවා සෝල්බරි කොමිසම කියල කොමිසම හරි අපේ රටනිවන සෝල් බොරි කොමිසම පැදිලීද. ඒ එවන්දි කොයි කාලෙද? වර්ෂය එදස් නමසිය හතලිස් සතරෙදි තමයි සෝල්බරි කොමිසම ශ්‍රී ලංකාවට පත්කර ලෙවා. මෙ ඉන්නේ සෝල්බරි කමිස්වේ හිටිය සාමාජිකයවූ. මේ සෝබරි ආඩු ක්‍රමය තුළපුතිේ සාමාජිකයෝ තුන් දෙෙනයි වැඩේ හිටියනේ. මේ සෝල්බරි කොමිසම මේ සාමාජකෝ කියද තුන් දෙනෙක් හිටියා. එකක්කැනෙක් තමයි සෝල්බරි සාමී එ අතමයි මේ කොමිසමේ පුතේ සභාහපතිවරයා අවද සබාහපතිවරයා මේ ඉන්නේ . මෙ ඔබට චායා රූපෙන්දක ගන්න හබ වෙන්නේ සෝල්බරි සාමී එළඟට බලන්න එත් එක්ක මේ කොමිස්සම ඉඳල තියෙනවා ජ.F. ්‍රීස් කියන සබිකය සහ Fජ බරෝස් කියන සබිකයා එනම් සෝල්බරි කොමිස්සම සකස් වෙලා තියෙන්නේ සාමාජිකයෝ කීදෙනෙක්ගෙන්ද තුන් දෙනෙක් ගි මෙවලියල තියාගත්තත් අපතේ අන්න නැති බව මතික තියාගන්න වන දල්බරි කොමිම මේ සාමාජිකයෝ නැවත කියමු සෝල් බරිසාමි ඔහු සබහපතිවරය ඒළඟට ඉන්නවජේF ්‍රීස් ඊළඟට ඉන්නවා FJ බරෝස් මේ චායා රූපය ඔබ දකින්නේ මේ කමිටුවේ එමන තමේ කොමිස්සම ඉන්න සබහපතිවරයා එතුම තමයි සෝල් බරිසාම සෝල් බරිසාම රයි් යම ඉස්තරහ එදදස් නමසයහතලිස්පා වර්ෂයේදී සෝල්බරි කොමිසමි වාර්තාව ප්‍රකාශයට පත්විය එද්දාස් නමස අතලි සතරදි තමයි සෝල්බරි කොමිසම ලංකාවට එන්නේ ඒගොළ ඇවිල්ලා වර්ශයක විතර කාලයක් පුරාවට තොරතුරු එක්කාසු කරලා ඒ තොරතුරු මත පදනම් වෙලා ඒගොලො නිකුත් කරනවා ඒ කොමිෂන් සභහාවේ වාර්තාව අපිට කිනවා සෝල්බරි කොමිෂන් සබහ වාර්තාාව කියලා. එද්දාස් නමසය හතලිස් පාවර්ශයේදි තමයි මේක මොනව කරන්නේ ද ප්‍රකාශයට පත් කරන්නේ. එලට බල එම වාර්තාව මගේ ලාංකිකයන්ට අභ්‍යන්තර බලය ලැබෙන ආණ්ඩුක්‍රමයක් නිර්දේශ කොට තිබුණ අන්නඉතාම වැදගත්. දුවපුේ බ්‍රතායන් අපිට මුලින්ම ආණ්ඩුක්‍රමයක් දෙන්නේ එදදා සට සතිස් තුුණේ නමසය දහයෙනවා විසේ නමසේ විසි හතරේනවා එද්දාස් නම සිය තිස්සකේනවා මේ සේම ආණ්ඩු ක්‍රමයක්ම බ්‍රතානය කොඩිය යට බ්‍රතාන්‍ය බලය යට නිර්මාණය වෙලා තිබොලු ආණ්ඩු ක්‍රම ඒ සියලූම ආණ්ඩු ක්‍රම දහාපි සුපරික්ෂාකාරීව බැලුවත් ගැඹුරට අධ්‍යනය කරගෙන ගියොත් වේනවා අපේ රට තවදුරටත් යතත් විජිතයක් විදිහට තියාගන්න. ත් විජිතයක් විදියට පවත්වාගෙන යන්න අවශ්‍ය කරන නීති අවශ්‍ය කරන රෙගුලාසි ඇතුළත් කරලා තමයියේ සියලූම ආණ්ඩුක්‍රම අහදනතින්. හැබයි ආදරණීය දුවපුතේ මේ දදාස් නමසි අහතලි සතේ ගන සෝල්බරි ආණ්ඩු ක්‍රමය පොඩි වෙන සක්තිය නෝ. මොකිද මේ සෝල්බරි ආණඩු ක්‍රමය නිර්මාණය කරන්න පත්කරපු කමිටුව කොමිස්සම වෙච්ච, සෝල්බරි කොමිෂන් සබහ වාර්තාාවේ, හැදිලිව සඳහන් කරනවා ශ්‍රීලාංකිකයන්ට දෙන්න ඕනා අභ්‍යන්තර බලය ලැබෙන ආණ්ඩු ක්‍රමයක්. කෝල් බරෝතිික ඉඳලා එද්දාස් නමස්ය තිස්ස එකේ ඩොනමෝර එක වෙනකන් ආණ්ඩුක්‍රම පහ ක්‍රියාත්මක වෙලා තියනවා අවුරුදු එකසිය දහයකට එකසිය පහළවකට ආසන්න කාලයක්. ඒම ක්‍රියාත්මක වෙච්ච කිසිදු ආණ්ඩුක්‍රමයක් තුළින් ලාංකිකයන්ට අභ්‍යන්තර බලය ලැබෙන ඩුමයක් ලබා දෙන්න බ්‍රතානයන් කටයුතු කරලා තිබුණි නේ. හැබැයි එද්දාස් නම සියහතලි සති සෝල්බරි කොමිසම තීරණය කරනවා දෙනවනම් ඊළඟට දෙන්න ඕන ආණ්ඩුක්‍රමය ලාංකිකයන්ට මොකක් ලැබෙන ආණඩුක්‍රමයක් ද අභ්‍යන්තර බලය. එක අන රටේ පාලන බලය සොදේශිකයන්ට ලාංකිකයන්ට පැවර ආණ්ඩුක්‍රමයක් ලබාදිය යුතුයි කියලා. ෝබරි කොමිස්සම නිර්දේශ කරනවාදවේ පති. බල සෝල්බරි ආ්ඩු ක්‍රමියය පිළිබඳ රාජාඥාව. එද්දාස් නමසි අහතලි සයේ මැයිමාසේදී බ්‍රිතාන් නිවිසින්නිකුත් කරන ලදී. දරුවනේ බ්‍රතාන්න යටත් විජිතයකට කුමනොහෝ ආණ්ඩු ක්‍රම විවස්ථාවක් ලබා දෙනවා නම් ඒ ආණ්ඩු ක්‍රම විවස්ථාවඒ අදාල රටට ලබා දෙන්න පෙර බ්‍රිතාානි පාර්ලිමිේන්තුව තුළ, සම්මත වෙන්න ඕන. එ අනුව සෝල්බරි ආණ්ඩුක්‍රම විවස්ථාව බ්‍රතාන්‍ය පාර්ලිමේන්තුව තුළ සම්මත වෙනවා එද්දාස් නම සියහතලි සහිදී. බ්‍රතා්‍ය පාර්ලිමේන්තුව තුළ සම්මත වෙච්ච ඕනේම රෙගුලාසිකට නීතියකට අපි කියන්නේ රාජාඥාවක් කියලා එකට හේතුවදුව පුතේ බ්‍රතානය තුළ අපි දන්නවා බලයේ ඉන්නව රැජිනත් එහම නැත්තතාත් රජෙක්. නාම මාත්‍රික රාජ්‍ය තනතුරක් රජ තනතුරක් බ්‍රිතා්‍ය තුළ තියෙනවා. එනිසා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව පණවන ඕනේම නීතියක් අි සලකන්නේ රාජාඥඥාවක් විදිහට. එ අනුව ශ්‍රී ලංකාව කියන යටක් විජිතයට. සෝල්බරි කියන ආණ්ඩු ක්‍රම විවස්ථාව හඳුන්වාදීම වෙනුවෙන්. බ්‍රිතානි්‍ය පාර්ලිමේන්තුුවට එද්දාස් නමසි අහතලි සයි දිගේනව යෝජනාවක්. යෝජනාව සම්බත වුණ හම කියනවා එද්දාස් නොමසි අහතරි සයේ රාජාතඥාව කියලා. බලන් ඩ.. ේනානායක මහතාගේ ඉල්ලීම මත පොදුරාජ්‍ය මන්ඩලීය රටක් බවට ලංකාව පත්කොට නිදහස ලබා දෙන ලදී අන්න්‍යතනි ගෙන ගන්න තියෙනවා සිද්ධාන්තමය කාරණයක් දවේ පපුති. එද්දාාශ්‍රම සය අහතලි සයි බ්‍රතා්‍ය පාර්ලිමේන්තුව අනුමත කරන රාජාඥා වහරහා අභ්‍යන්තර බලය ලැබෙන සෝල්බරි යාු ක්‍රමය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන්න තීරණය කරනවා. හැබැයි බ්‍රිතානියන් සෝල්බරි ආණ්ු ක්‍රමය හඳුන්වාදීමත් එක්කම ශ්‍රී ලංකාවට නිදහස ලබා දෙන්න තීරණය කරනවා. හැබැයි නිදස ලබා දෙන්න කෝමද. ඩ. සේනානායක මහත්මයා එවකට දොනමෝ රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කරපු ජේෂ්ඨ දේශපාලත්ඥක් පුෂිකාරම අමාත්‍යවරයා විදිට ක්‍රියාකරපු නායකයික් ගොවිජනපද ව්‍යාපාරය වගේ ජනතා හිතයිශි්‍යර සංවර්ධන ව්‍යාපෘතිය ආඳන්වාදුන් වු නා එකෙයි එතුම ඉල්ලීමක් කරනෝ බ්‍රිතාානයන්ගෙන් මොකක්ද ලංකාවට දෙන්න නිදහස ලංකාවට දෙන්න ස්වාධීන අයිතිය ්‍රිතාායන් ඒකට යම් යම් කොන්දේසි මත යම් යම් රෙගුලාසි මත එකඟවුණාවන්න පුළුව. අනුව තමයි ශ්‍රී ලංකාවට නිදහස දෙන්න තීරණය කරන්නේ හැබැයි ඊට කලින් එක දෙයක් කර නොමොකක්ද. පොදුරාජ්‍ය මණ්ඩලීය රටක් බවට ශ්‍රීලංකාව පත්කරනව අබ්‍රතාානයන් විසි. දපුති මොකක්ද මේ පොදුරාජ්‍ය වන්ඩලය කියල කියා. අපි කෙනවා මේකට කොමන්වෙල්ති එක කියලනි පොදුරාජ මන්්ඩලෙට කියන්නේ. හරි මකදම පොදුරාජ්‍ය මණ්ඩලයකන් අදරණය දරුවනී පොදුරාජ්‍ය මණ්ඩලය කියල කියන්නේ. බ්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයෙන් නිදහස ලබාගන්න රටවල් එකට එකතු කරලා නිර්මාණය කරලා තියන ගෝලීය සංවිධානයක්. අවිදන්න අද වෙනකොට ලෝකයේ ඇතිවෙලා තියන මේ යුදමය වාතාවරණය එක්ක විශේෂම රුසියාවසා යුක්්‍රයණය අතර ඇතිවෙලා තියන, යුද්ධය නිසා අද ලෝකය උණුසුම් වෙලා තියෙන. එතුර මේ ගෝලීය යුද්ධ එමන ලෝක යුද්ධ සමනය කිරීම වෙනුවෙන් විවිධ ගෝලීය සංවිධාන නිර්මාණය වෙලා තියෙනවා. ඔබට මතක ඇති එද්දාස් නමසය දහටේ පළවන ලෝක යුද්ධ අවසාන වීමත් එක්කම එදදාස් නමසය විස්සේදි නිර්මාණය වෙනව ජාතිීන්ගේ සංගමය. එවකට ඇමරිකානු ජනාධිපති ගුද්රෝ විල්සන්ගේ යෝජනාවක් මත තමයි. ජාතිීන්ගේ සංගමයන ගෝලීය සංවිධානය බිහිවින්. හැබැයි.ඉතාම කෙටිකාලයක් ඇතුළත ජාතීන්ගේ සංගමිය බිඳවටනෝ. ඒක ප්‍රතිඵලය මකක්ද. දෙවන ලෝක යුද්ධයකට ලෝකය අතවැනීම එ අනතුරුව සිදුවෙනවා. ඒක ප්‍රතිඵලයක් විදිට තමයි. හිටලර්ල ජර්මණිය බලවස් වෙන්නේ. ඒගේ ප්‍රතිඵලයක් විදිට තමයි. ඩිටෝ මුස්සෝනිිලලා ඉතාලිය තුළ බලවත් වෙන්නේ. ඒක ප්‍රතිඵලයක් විදිහට තමයි ජපානය තුළ හිරෝ හිතෝ වගේ අධිරාජ්්‍යයන් ඒකා අධිපති වාදයට තල්ලු වෙන්නේ ප්‍රතිඵලය මොකක්ද. ප්‍රතිඵලය මොකක්ද. එද්දාස් නම සය තිස්නමය වෙනකොට ලෝකය ඉබේම තල්ලු වෙනවත් දෙවන ලෝක යුද්ධයකට. එද්දාස් නම සය තිස්නමේ ඉඳලා. එද්දාස් නමසය හතලිස් පහ වෙනකන් අන්න. ෝක දෙවන්ත ව්‍යවස්සනයකට මුහුණ දෙනවා. ඒ තමයි දෙවන ලෝක යුද්ධය. මිලියන ගරනත් ජීවිතා හිමි වුණා. පොතාලදූල දන්නවා. එකකොලා ශ්‍රේණීයේ අටවෙනි පාඩමේද. ලෝකමහා සංග්‍රාම සහ සම්බූතීන් කියන පාඩමේදී. මේ පලවන ලෝක යුද්ධ ගැන දෙවන ලෝක යුද්ධ ගැන අපිට අදනය කරන්න තියනවා. දෙවන ලෝක යුද්ධය නතුරබී වෙනවා ලෝකයේ එතක්ම මෙ තෙක් බිබුණු දෙවන්තම සංවිධානය ඒ තමයි. එසත් ජාතයන්ගේ සංවිධානය. අද වෙනකොට ලෝකයේ තුළ දැඩි කතාබහකට ලක්වෙලා තියන ජාතින්තර සංවිධානය බවට එක්සත් ජාතියන්ගේ සංවිධානය පත්වෙලා තියෙනවා. ලෝකෙ තියෙන විශාලතම ගෝලීය සංවිධානය. දරුණ එක්සත් ජාතයන්ගේ සංවිධානය ඇරුණුකොට. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇරුණුකොට ලෝකයේ බිහිවෙලා තියෙන විශාලතම ගෝලීය සංවිධානය තමයි මේ පොදුරාජ්‍ය මණ්ඩලය කළ කියා. බ්‍රතායේ නායකත්වය යටතේ නිර්මාණය වෙච්ච ගෝලීය සංවිධානයක් විදිහයට අපිට පොදුරාජමණ්ඩලය හඳුුවවන්න පුළුවන්. ශ්‍රී ලංකාවත් පොදුරාජ්්‍ය මණ්ඩලීය රටක්. පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය ලබාගත්ත රටක් තමයි, ශ්‍රී ලංකාව කියළ කියන්නත් එහෙනං ඔන්න මතකතියාගන්න බ්‍රතා්‍යයන් අපිට නිදහස දෙන්නේ. අපි ඊට කලින් පොදුරාජ්‍ය මණ්ඩලය තුළ සාමාජිකත්වය ලබාදීමින් අනතුරුවයි. ඔන්න කියනවා. නමුත් තවදුරටත් විදේශ කටයුතු පිළිබඳ බලය බ්‍රතාන්‍යහන් සතුවිය. මෙන්න කියනවා අප බ්‍රන්ස කතාව. මෙන්න කියනවා නොගලපෙන දේ. අපිට කියනවා නිදහස දෙනවා කියලා. හැබැයි අස්සෙන්දාල තියනවා රෙගුලාසියක් නොකක්දය, දුරටත් විදේශ කටයුතු පිළිබඳ බලය බ්‍රිතානයන් සතුවීිය මර්ර වැඩි නේදපුතා දැ ශ්‍රී ලංකාවට නිදහස දෙනවන හත්තිලවේ ඒ රටට දෙන්නපේ ඒරටට ගැලපෙන විදේශ කටයුතු ටි විදේශ ප්‍රතිපත්ති ටික හදාගන්න අයිතිය ස්වාධීන බව දෙන්නේ පේ හැබැයි බ්‍රතාානය නේක කරලනේ එද්දාස් නමසිය හතලිස් අති එක බැත්තකින් නිදහසෙනවා එද්දාස් නම සියහතලි සතවෙනකොට අනිපැත්තෙන් සෝල්බරි ආණඩු ක්‍රමේනවා ඒ දෙක අස්සිංගේනවා මොකක්ද තවදුරටත්විදේශ අටයුතු පිළිබඳ බලය බ්‍රිතානියන් සතුවිය දැන්කල්පනා කරන්න ඉද්දාස් නම සසියාතලි සටේදී අපිට ලැබෙන්නේ සැබේ නිදාසක්ද කියනෙක් ඔයාගෝය පුංචි මොලයට දැන් වැටහෙනවදේපති බලන්නේට කියනවා. ඊට හේතුව! ඔන්න පැන්නා බලලා මලලින් එලියට පිහිටීම හා ආරක්ෂකහා යුදමයාතින්. මෙරට බ්‍රිතාන්‍යයන්ට වැදගත්වීමයි කොහොමද තැන. බ්‍රතාණ්‍යන්ට ඕනි අපිට නිදහස දෙන්න. හැබැයි අපේ රටේ පිහි අපේ රටේ තියන ආරක්ෂිත තත්ත්වය එවගේම බ්‍රතාන්‍යන්ට යුධමය වශයෙන් අපේ රට ඉතාම වටිනවා. ඒ වටින නිසා එක පාට්ට අතා රින්න. එකං හිතට දුකක් එනොවාගේ බ්‍රතාානයන්ට නේදලාමයි. ඔන්න පසුව D..ේනානායක මහතා. මෙම තත්වය වටහාගෙන බ්‍රිතාන්‍ය සමඟ ගෙවිසුන් දෙකක් අස්සන් කරනලාදී. මේක තේරෙනවා කාටද..ේනානායකට වැඩී තේරෙන් ොමොකද D..ේනානායක කිය කියන්නේ. හොඳ දේශපාලන පරිචයක් තිබුණුනා එකයික්. එනිසා ඩ..ට තේරෙනවා, එක පැත්තිකින් නිදහස දෙනව කියලා කිව්වට අනිපැත්තෙන් ශෝල්බරි යා්ඩු ක්‍රමය දෙනව කියලා කිව්වට බ්‍රතාානයන් නොය හිතන තරම් ආදරයෙන් අපිට නිදහස දෙන එකක් නෑ. එනිසා සේනානාක මහත්තය යාටතිබුණු දැනුම අනුව යාට තිබුණු අවබෝධය අනුව ප්‍රතානයන්නේ කාසංකරනව ගිවිසුම් දෙක. එක ආරක්ෂකට යුතු පිළිබඳ ගිවිසුම් අනික බාහිර කටයුතු පිළිබඳ ගිවිස්සුම. අපි බලමුද. මොනවද මේ .ුයි බ්‍රතාන්‍යයි අතර අස්සංකරපු මේ ගිවිසුන් දෙක චුට්ටක් . ශ්‍රී ලංකාවසා බ්‍රතානය අතර අස්සංකල ගිවිස්සු. ආරක්ෂක කටයුතු පිළිබඳ ගිවිස්සුම. ඊළඟට අස්සංකරනවා බාහිර කටයුතු පිළිබඳ ගිවිසුම. මොකක්ද මේ ආරක්ෂක ගිවිස්සුම කියත්. මෙම ගිවිසුම යටති අවශ්‍ය අවස්ථාවන් වෙලදී බ්‍රිතාන්‍යයේ නාවික ගුවන් සහ සෙස්සු යුද් කටයුතු වලට මෙරට භූමිය භාවිතා කිරීමට බ්‍රතා්‍යයන්ට ඉඩ ලබා දෙන ලදී ඔන්න ආරක්ෂක ගිවිසුම. මොකදදාරක්ෂක ගිවසුම් ගැව් ගිවස්සුම බ්‍රතාාන්ය සහ ඩස් ප්‍රමුඛ අපේ එනා කෙවෝ අතර දු අවස්සරේමකක්ද අවශ්‍ය අවස්ථාවන්වෙලදී බ්‍රතානයේ යුද කට යුතු වලට ඉගැන යාලගේ නවික හමුදාවට එයාලගේ ගුවන් නහමුදාවට එයාලගේ යුද්ධ හමුදාවට ලංකාවේ භූමිය භාවිතා කරන්න පුළුවන්. ඒගේ විස්සුමටිකක් අපිට අසාධාරණයි වගේන්නේ හැබැයි කරන්න දෙයක් නේ අසාධාරණ වනත් ගැහුවගේ විශ්ුමෝක ඒඟටගේ නවා බාහිර කටයුතු පිළි බඳ ිවිස්සුම හරි සුන්දරගි විසුමක් නීක බලත් මෙමගි විස්සුම යටති ලංකාවට නිදහස් රටක් ලෙස ජාත්‍යන්තර සම්බථතා ගොඩනගා ගැනීමට අවශ්‍ය සහය බ්‍රතානයන් විසිෙන් ලබාදීමට එකඟදය මරුණි එක පැත්තිෙන් ඒගොල්ල ඒගොලන්ගේ යුද්ධ කටයුතු වලට අපේ භූමිය පාවිච්චි කරනවා. ඒ අස්සේ කියනවා ඊළඟ වි්සම ගහලා ලංකාවන්නේ දහස් රටක් කිය ඒ නිසා ලංකාවට ජාත්‍යන්තර සම්බන්ධතා විදේශ සම්බන්ධතා ටික හදාගන්න අපි උදව් කරන්යදිය හරිශෝක්නේද වැඩි. එකබැත්තකින් ඒ ගොල්ලෝ එකග විශ්සුමක් කරා අපි පීඩනයට ලක් කරලා අනිත්තිකෙන්ම් බොරු කෑල්ලක් දෙනව අපිට මොකදද. ඕගලන්ට ජාත්‍යන්තර සම්බන්ධතා ගොඩනගා ගන්න අපි සපෝට් කරන්න. තින්දුවේ පති නිදහස දීලා යනවනයි යන්නකු. ඊට පස් අපි හදාගන්නන්කු අපේ විදේශ සම්බන්ධතා. හැබයි බ්‍රතාාඥයන් නහම කරේනේ. එයාලගේ ආධිපත්තේ යටති නේද එයාලගේ බලපුළුවන්කාරකමයි යටති. තබදුරටත් ලංකාව නතුකරගෙන තබාගැනීම වෙනුවෙන්ටමයි බලාගෙනගේ හාම මේගි විසුන් වලෙනු සිද්ධ වෙලා තියෙන වැෙනි. ආරක්ෂගගේ උසුම අපිට වැඩ කුත්නේ ආයිරකට යුතු පිළිබඳ කිිවිසුම අනේ තේරුමක් නෑ ඔන්න ඔහොමයි බ්‍රතාන්‍යයන් ගහන ගේම් එක ගැහුවේ හැබැයි ඔය ගහන ගේම් එක අස්සේ කොහොම හර යටත් විජිතවලට නිදහස ලබාදිය යුතුයි කියන මතවාදය ලෝකය තුළේ එන්න 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 තවුරවිදිහට හනනගන්න පටන් ගත්තා එනිසා මොන ගිවිසුම් ගැහුවත් මොන ආණ්ඩු ක්‍රම ගෙනාවත් ප්‍රතාානන්ට අවසානයේදි සිද්ධ වෙනවා ශ්‍රී ලංකාව වගේ යටත් විජිත වලට නිදහස ලබාදන්න මොකද ඒ වෙනකොට ප්‍රන්ඩක බවට පත් වන්නේේ ප්‍රවණතාවේ බවට පත් වනේ යටත් විජිත මොනවකරගැනීමද. නිදහස් කරගැනීමනමේ නිදහස් කිරීම. යුරෝපයේ බොහෝ රටවල් එයාලා අල්ලගෙන හිටපු යටත් ජි නිදහස් කරන්න පටන්ගත්තා. අපිටත් ඒ වාසයෙන්. එදදා නමසිය අහතිලිස් සටේද නිදහස හම්බ වුණා. නිදා සහම්බ වෙච්ච විදිහයි. ඒ අස්සයෙන් සෝල්බරි ගෙනාපු විදිහයි තවදුරටත් කතා කරමු එටකලින් අද දෙර නිෙඩුකේෂන් නාලිකා වහරා ඔබට පොංචි විරාමයක් අපි ලබල දෙනවා විරාමයෙන් පස්සේ හම්බවෙමු නිදහස ගැන කතා කරම්භ. ොද නැවත අපි සුපුරුදු ස්වැඩසටහන සමගෙන් සම්බන්ධ වෙලා ඉන්නේ. වෙරමීට යන්න කලින්දපුතේ අපි කාසාකච්ඡවා කරමින් හිටියේ ශ්‍රී ලංකාවට නිදහස ලැබීම පිළිබඳව. හොඳයි අපි දැම් බලමු ශ්‍රී ලංකාවට නිදහස්ද ලැබුණු නීත්‍යානුකූන ලේඛනය කුමක්ද. ඕක අපට හරි වැදගත්. බලන්න කියන. එද්දස් නමසිය හතලි සතේදී. ලංකා ස්වාධීනතා පනතා හරහා ලංකාවට නිදහස පිරිනමන ලදී. ඔන්න ශ්‍රී ලංකාවට නිදහස පිරිනමපු ලේඛනය නීත්‍යානුකූල ලියවිල්ල තමයි ලංකා ස්වාදීනතා පනත. ත එද්දස් නම සය අහතලි සතිහි ලංකා ස්වාධීනතා පනතහරහ තමයි, ශ්‍රී ලංකාවට මොකක් ලැබෙන්න්නේ දුවපති නිදහස හිමිවෙන්නේ බලමු. ඔන්න. එද්දාස් නමසය අහතලිස් අටේ පෙබරවාරි හතරවනදා නිදහස නිලවශයෙන් හිමි විය. එද්දාස් නමස අහතලිස් හත සෝල්බරි පාර්ලිමේන්තු මැතිවරණය ජයගෙනතිබූ D..සේනානායක අගමැතිවරයා. එද්දාස් නමසය අහතලිස් අටි පෙබරවාරි දහවනදා. නව පාර්ලිමේන්තු සභාවාරය විෘත කළ අතර සිංහදාජයද ඔස වන්න ලදී. එදදාස් නමසි අතරි සටේ පෙබරවාරි හතර අපිට නිලවශීෙන් නිදහස හිමිවෙන්. හරි. තො නිදහස පිරිනමන්නේ හතලිස් හතේගෙනාපු ලංකා ස්වාධීනතා පනතහරහා. තේ පනතින් ලැබිච්ච නිදහස නිලවශීෙන් ලැබුණු දිනය තමයි එදහස් නමසිය හතරි සටේ පෙබරවාරි කවදද. හතර මේ වෙනට එද්දාශ නමසිය අහතරි සතතිය හඳුන්වාදී ු සෝල්බරි ආණඩු ක්‍රමය හරහා පළවිනිි පාර්ලිමීන්තු මැතිවරණය පවත්වල අවසා.ඒ පාර්ලිමීන්තු මැතිවරණයා ජයග්‍රාණය කරලා තිබුණා ඩසේනානායක මහතා ඒ වෙනකොට එතු අග්‍රාමර්්‍යවරය. අනුව එද්දාස්නමසිය අතරිස් අටේ පෙබරවාරි දහවෙනිද. නවපාර්ලිමේන්තුවේ සභහවාරය වවෘර්ත කරලා සිංහ දජය සිංහ කොඩිය ඔස වන්නටත් ඩ. සේනානායක මහතා ප්‍රමුඛ එවකට පාර්ලිමීන් තුව කටයුතු කළ. හොඳයි! බලන් නිට පස්සේ මුොකද වෙන්න කියලා. . දැන්වන්න තියෙනවා අපිටිගෙන ගන්න මොකදදමී සෝල්බරිආණ්ඩු ක්‍රමියය කියලකිය දැඟෙන අපේ දූලපුතාලට පැහැදිලි ඇති ලංකාවට නිදහස ලැබීම ස සෝල්බරියා්ඩු ක්‍රමිය ලැබීම හරි ම නැවත පුංචි සාරාංශයක් ගන්නන් මේක හරියට පැහැදිලි කරග. එද්දාස් දම සය හතලි සතරය තියෙනව සෝල්බරි කොමිසම එයාලා වාර්තාවක් නිකුත් කරනවා හතලිස් පහි ඒ වාර්තාව අනුව නව විවස්ථාව කෙටුම් පත් කරලා ඒ විවස්ථාව පළමුුව බ්‍රතාන්‍ය පාර්ලිමේෙන් තුව තුළ සම්මත කරගත් ඒ සම්මත කරගත් එකට තමයි කිව්වේ දදාස් නමසය හතේ සයේ වරාජාඥඥාව ඔය රාජාඥාව තමයි සෝල්බරි ආණ්ඩු ක්‍රමය විදිහට එද්දාස් නමසි අතරි සතේදදි ලංකාවට පැදිලීද. සෝල්බරි කොමිසමේනවා වාර්තාවක් නිකුත් කරනවා ඒ වාර්තාවන් වුව විවස්ථාව කදලා ඒ විවස්ථාව බ්‍රතාානි පාර්ලිමිේන්තු වේ සම්මත වෙනවා ඒගටි කියනව අහතරි සයේ රාජාඥඥාව ඒ ලංකාවට එනවා ඒ තමයි සෝල්බරි ආ්ඩු ක්‍රම ති සස් කරන එම නත විවස්ථාව පැහැදිි. ලෝකයේ තුළ සාකච්ඡාවක් ඇතිවෙනවා යටත් විජිත වලට නිදහස දෙන්නවා. එ අනුව එද්දස් නමසි අහතලි සතේදිගේනවා ලංකා ස්වාධීනතා පනත. ඒ පනතෝස්සේ එදදාස් නමසි අතරිිස් සටේ පෙබරවාරී හතර ලංකාවට නිලවශයෙන් නිදහස ලැබෙන පටල ගන්න එපා. සෝල්බරි ආණ්ඩු ක්‍රමයකය හතලි සතේන එක අ රාජාඥාව තමයි ආණ්ඩු ක්‍රමය ලෙස පරිවර්තනය වන්. ලංකා ස්වාධීනතා පනතින් තමයි නිද හස ලැබෙන කැලි දෙක. හතරිසයේ රාජාඥාව හතරි සතියේ සෝල්බරි ආණ්ඩු ක්‍රමියය ලැබෙනු. හතලිස්සතිය ලංකා ස්වාධීනතා පනතාරහා හතලස් සටේදි ලංකාවට නිද හස ලැබෙන කාරණනාධික පැදිි. එ නිදහස ලැබීම කියන්නේ එක පිල්ලක් සෝල්බරි ආණඩු ක්‍රමය ලැබීම කියන්නේ තව පීල් ලක් තව පාර මේ දෙක එකක් නෙවෙයි පැහැදිලිවම මේ දෙක කියක්ද දෙකක් නිදහස්ස ලැබීම කියන්නේ එක ක්‍රියාවලියයක් සෝල්බරි ආණ්ඩු ක්‍රමය ලැබීම කියන්නේ තව ක්‍රියාවලිය කොහොම හරි සෝල්බරි ආණ්ඩු ක්‍රමිත් අපිට ලැබෙනවා නිදහසත් අපට ලැබෙන. දෙන් මම පුතාල දුවලගේ අවධානය අර්රගෙන යන්නේ අන්න සෝල්බරි ආණ්ඩු ක්‍රමය කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කර. බලබුද. ඔය කිය. එද්දාස් නමසය අහතලි සතවසරේ සිට එද්දාස් නමසය හැත්තෑ දෙක දක්වා. පුරාවසර විසි් පහත් ලාංකේය දේශපාලනයේ ක්‍රියාත්මක වූ ආණ්ඩු්‍රමය සෝල්බරි ආණ්ු ක්‍රමයයි. ලේසිනේ. එදස් නමසය අහතලි සති සිට එදස් නමසය හැත්ත දෙක වෙනකා හරියටම කිව්වොත් අවුරුදු විසි් පහක් නේද අර්ධ සතකයනුත් අර්ධ සතකයා අවුරදු විසි් පහක් ලංකාව කියන දේශපාලන ශරීරය තුළ ලංකාව කියන දේශපාලන විූහය තුළ ක්‍රියාත්මක වුණු ආනු ක්‍රමේයට අමයි සෝල්බරි ආණඩු ක්‍රමය ටිකක් දිගු කාලයා ක්‍රියාත්මක වුණු ආඩු ක්‍රමයා මෙමගින් ඇති කරන ලද ප්‍රධාන ආයතන අහතරක් ස්ථාපිත කොට තිබුන් සෝල්බරි ආණඩු ක්‍රමය ගැන ඉගෙනගන්නවනඒ ආණඩුක්‍රමය හරා ස්ථාපිත කරපු මේ ප්‍රධාන ආයතන වියෝහයන් අහතර ගැන අපි අධ්‍යනය කළ යුතු හිදීපති. මේ හතර අධ්‍යනය කරේ නැත්තන් එක සාමාන්‍ය පෙළට ප්‍රමාණවත්න්නේ ඔබ සාමාන්‍ය පෙළ සමත්වෙලා අනාගතය දවසක උසස් පෙල විෂය දහරාවට ප්‍රවේශවී නේද විද්‍ය විෂය ධාරාව ගනිිත විෂය දහරාව වානිිජ විෂය ධාරාව කලා විෂය දහරාව තාක්ෂණය විෂය ධාරාමය වගේ විෂය දහරාවන් කිහිපයක් තිය නොෝ උසස් පෙලදී ඔබට හදාර. ඒ අතරින් ඔබ කලා විෂය ධාරාව තොරගින්. ඉතිහාසේ වගේ විෂක් උසස් පෙලට හෙදැරුවොත් එහම නැත්තං දේශපාල විද්‍යාව වගේ විෂයක් උසස් පෙලට එහැදැරුවොත් අන්න එදාට ඔයාට මේ සෝල්බරි ආ්ඩු ක්‍රමය ගැන මීට වඩා දේවල් මේ මම දැංගුගන්නන්නේ සාමාන්‍ය පෙළටඕන කරන මාතෘකාටිකනී එතුර මීට්‍ර වඩා මාර්තෘකා වඩ උසස් පෙල දිගෙන ගන්න පුළුව. මයිතන් අපේ අද දෙරන්නේ එඩියුකේෂන් නාලිකාවත් එක්ක ආදවන්නේ ඉන්න ඉතාම දක්ෂ ජනප්‍රිය දරුවන්ගේ ආකර්්වනය ගෞරවය විශ්වාසයේ දිනාගත්ත ගුරුමන්ඩලයක් ඉන්න. පහිතන්නේ සාමාන්‍ය පෙ අපේ මේ වැඩසටහන් වලින් අන්නතුරුව ගුවන්කාලය වෙන් වෙලා තියෙන්නේ උසස් පෙල වැඩසටහන් වෙනුවේ. මත් නිතරයි උසස් පෙල වැඩසටහන් එකීම බලනවා. ඉති මංගේකෙති දක්කයිතාම දක්ෂ උසස් පෙළ ගුරුවරෙක් හේමප්‍රියක කවිරත්න කල ක්ෂ ගරුවරෙක් ඔබේ දේශපාල විද්‍යාව විෂයට අදාළ විෂය කරුණු ගන්නනොම මහගෙනනිදල තියනු. එඒ ඔබට පුළුවන් උසස් පෙලදේ වගේ විෂයන් හදාරලා ඒ ඔස්සේ මේ වගේ පාඩංවල තියෙන වැඩිදුර විශය කරනු අද්‍යනය කරලා වගේ ජීවිතයට බොහෝ දෑකතු කරගම් දේශපාලනය කියන අපේන්ගේ තියන දෙ යක්න. ඇරිස්නෝටල් කියන ග්‍රික්ක ා දර්ශනයකයා කියලා තියෙනවා අදුවපුතේ මිනිසා උපතින්ම දේශපාලන සත්වයක්. ඒගේ ඇගේ තියෙන දේශ පාලනී. පොඩිකාලි කිරීල්ල කෑගහල අඩනකොට අම්ම ලඟටආමනත්න් තටකා කයිියෙන් කෑගහලා අටනවන ඉල්ලීම් දිනා ගැනීම. එක තමා අපගේ තියනෙන දීගෙනගත්. එකනගත්තාම ඔබේ දැනුම වර්ධනය වෙලා ඔබේ බුද්ධිය ඉල්ලහිල්ලා ඉතාම අපි කන මේ ප්‍රාමාණික විද්‍යෝතෙක් බවට පත්වෙන්න පුළුවන්. එති මේ අද දෙෙරන එඩුකේෂන් නාලිකාව ජාතියේ තියෙන් ඉතාම වැදගත් ආ. රෝපවාහනි නාලිකාවක් වෙදිහට මේ කරන්නේ සැබෑම සමාජ සත්කාරයා. ප්‍රවීන ගුරුවරු ටිකක් තමන්ගේ වේදිකාව මත්තට කැඳවෙලා කොරෝන නිසා විදුලි ප්‍රශ්න නිසා යම් යම් අර්බුද නිසා දරුවන්ගේ අදාල වෙන අධ්‍යාපනය නැවත ස්ථායිතනකටගේ නිස්ථාවර තැනකටගේ නොවන් කරන කැපවීමට අපි ඇත්තටම හිස නමල ආචාරක කරන්න ඕන. සාශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් වගේම අධ්‍යාපන ශේස්ත්‍රයේ නිර්ථවෙලා ඉන්න උදවිය විදියට මම අද දෙරන එඩියෝකේෂන් නාලිකාව නිර්මාණිකිරීම වෙනුවෙන් එහි සභාපතිවරයා ප්‍රමුග කාරය මණඩලෙට අපි ස්තුතිවන්තවන්න ඕන. දරුවනි මේ ඔබේ නාලිකාව. මේ ඔබ වෙනුවෙන් නිර්මාණය කරපුන නාලිකාව. විවිධ වැට සටහන් දිගින් දිගටම නව වැඩ සටහන් මේ නාලිකාවාරාගෙන නෝ. යම හෙකින් ඔබට අපිොත් එක්ේ මේේතියන ටයිම් බෙල්ට් එකේදී උදශසන වෙලා වෙදි හමවෙන්න බැරි වුණොත් අපේ කාරය මණ්ඩල ඒකටත් ඉතාම සාර්ථක විසිු දුවන් කදල තියන. ඒතමයි අද දෙරන එඩියුකේන් යු් නාලිකාවයු් නාලිකාවට යන්න සප්‍රයිප් කලනතන් දෙම සප්‍රයි් කල යාගන්න කද දිගෙන්දිකටම ඉතාම වැදගත් වැඩ සටහන් මාලාවක් අදර නිඩියකේෂන් නාලිකාව රහා ඔබ වෙතගෙන නවා නිසා ඔබට ිේ හෝ යිලක් ටෝසේ අප එක්ක සම්බන්ධ වෙන්න බැරි වුණොත් දුකක්නය හිතේ නේද තියනෝ විසඳම කෙලිම් අද දෙර නිඩියකේන් ය නාලිකාවට යන්න අපේ පාඩම් මාලාවන් සියල් ඒතුළ අන්තරගත වෙලා තියනෝ මේ වෙන කොට දරුවන්ගේ නොමද විශ්වාසය අදරෙන ඩකේෂන් YouTube නාලිකාවටත් ලැබිල තියෙනවා ඒගේ ප්‍රතිචාරදිහ බැලුහම දරුවන්ගේ තියන ල්ලුව පේරණයේ වැැලුවා මේ දිහාාවට පිටේක හොඳදිි ප න පේන ද අපි සදට වෙන ගුරුවු හැටියට අපිරත්තියකයට අආදයිගක්ත්වයක් ලබා දෙන්න පිළිවන්වීම පිළිබඳ. නිසා මේ අවස්ථාව කරන්න අතිෙර නිඩුකේශ නාලිකා හරා දැනු බදෙන අපේ දක්ෂ ජනප්‍රිය ඇතුරු මඩුලටත් මගේ ගෞරවනි ස්තූතිය මන්තෙර නමන්න කැමති. හොඳයිද පපති. සොල්බරි ආණඩු ක්‍රමය ගැන කතා කරද්ද. මෙන්න මේ ආයත නහත්තර මේ තනතුරු එමනත් මේ වව හයන්. හතර පිළිබඳව අපේ දැනුම හොඳ තැනක තියෙන් වන් මොකක්ද. පළවෙෙනයක තමයි අග්‍රාන්්ඩු කාර දූරය අන්න නම වෙනස් වෙලා කෝල් බරෝක් එකේන්දලා ඩොනමෝර එක වෙනගම්ම තිබුණි අණ්ඩුකාර දූරයක් දැන් ඔන්න සෝල්බරියා්ඩු ක්‍රම යාරයි නෝ මොකන්ද අග්‍රාන්්ඩු කාර දූරයක්න නාමපදේ පොඩ්ඩක් මොනුව වෙලාද වෙනස් වෙලා ඉස්සරහටක කතා කර. ඊඟට හඳුන්වාදීල තිෙනවා පාර්ලිමේන්තුවා මේදවසල්ලටික කතා කරන්න බයම ආයතනයේ මාර්තෘකාවනි කතා කරාට වැඩකුත්නය කියලා හිතනව දබන් දකොම නමුත් සෝල්බ්‍රරි ආණඩු ක්‍රමේතුවින් තමයි දුවපති ශ්‍රී ංකාවට දිවස්ථාදායක සභාවක් විිදිහට පාර්ලිමේන්තුව කියන නමින් යුක්තායතනයක් ප්‍රථම වතාවට හඳුන්වාදින් කෝල්බරෘක්ක එක ඇතිමනනි විවස්ථාදායක සභාව නි දෙව ශේර්ර එකක වෙන කම ්‍යවස්ථාදායක සභාව. ඩොනමෝර එකයේේදී රාජ්‍යමන්ත්‍රන සබහ වුණ. සෝල්බරි එකේදක පාර්ලිමිේන්තු වෙලා ඉස්සරහටි තුරු කරම්. ඉනගට තියනවා ගමැති ප්‍රමුඛ කැබිනට මන්්ඩලය හරි පරිස්සමෙන් කතා කරන්න ඕන වචන ටික. ඒළඟට ස්ථාපිත කරලා තියනවා අධිකරන පද්ධතිය. එනම් ඔබ සෝල්බරි ආණ්ු ක්‍රමය පිළිබඳ ගෙන ගන්නවා නම්. අවම වශයෙන් සාමාන්‍ය පෙළේදී අග්‍රාඩුකාර දුහුරේ ගැන පාර්ලිමේන්තුව ගැන අගමැති ප්‍රමුක කැබිනට් මණ්ඩලය ගැන අධිකරණය ගැන ඔබ අද්දනය කළ යුතුයි. එනම් මංමුලින්ම යොමුණා අග්‍රා්ඩු කාර දුහුරේ පිළිබඳව සාකච්ඡා කරා. අග්‍රා්ඩු කාරවරයක්. ම විස්සලත්තිවදවිපති. එදදස් අතසය තිස්තුනේ ඉඳලා එද නමහතලි හත වෙනකං. තිබුණු සෑම ආණ්ඩු ක්‍රමයක තිබුණේ ආණ්ඩුකාර දූරයා අප කනවා ගවනය කියලා ආණ්ඩුකාර වරයෙක් තමයි හිටිය ගවර්නය කියලා කියනු. හරි ආඩුකාරවරයක්. හැබයි එද්දස් නමසිය හත්ලි සති ශෝල්බරි ආණ්ඩු ක්‍රමය හරහා අපිට නිර්මාණය කරලා දෙනවා. අග්‍රාන්දුුකාරවරයක් නම බොඩ්ඩක් වෙනස් වෙෙලානි. ආණ්ඩුකාරවරයාගේ මුලට අග්‍ර කියල කෑල්ලක් වැටිලා. අග්‍රධන ආණ්ඩුකාරවරයා අග්‍රාන්දුුකාරවරයා. මෙ ඔබට ඡායාරූපවල දකින්න ලැබෙන්නේ හරි? එවකට හිටිය ශ්‍රී ලංකාවේ අග්‍රාණුකාරවරු ටික මයි මේ ඔ යාට දකින්න හම්බවී. ශ්‍රයංකාව තුළ අග්‍රාණුකාරවරු හතර දෙනෙක් වැඩ කරලතින්. අග්‍රාණුකාරවරු හතර දෙන. හරි. බලමු කව්ද මේ අග්‍රාණුකාරවරු හතර දෙනා කියලා. මෙයින්න පලවෙනි අග්‍රාණුකාරවරයා. හරි මෙයින පලවෙනි අග්‍රාණුකාරවරයා. මෙ අගේ නම? ශත් හරි මසන් ුවක් දිගන මක්නේ ව මේ තමයි ශ්‍රී ලංකාවේ පලවෙනි අග්‍රා්ඩුකාරවරය ශත් හරි මන්්සන් මුව මෙ ඊළඟටතාපික් කියෙන මතකයින කවුද ආන්න හරි සෝල්බරිසාමී මේ ආණ්ඩු ක්‍රමය හදපු කෙනාන හදපු කොමිසමීටය සභහපති. එගැ සෝල්බරි සාමි වරයත් සෝල්බරි ආණ්ු ක්‍රමය අනතේ අග්‍රාණු කාරවරය බවට පත්වෙලා ති. මෙයිනි ඊළඟට ආපු කෙන. මේ තමයි ප්‍රථම ශ්‍රීලාංකික අග්‍රාඩු කාරවරයා මේයාගේ නම ඔලිව ගුණතිලක සඔොලිව ගුණතිලක මේ තුන්වැනි අග්‍රාණු කාරවරය. අවසාන වශයෙන් අග්‍රාණු කාරදූරය කෙටි කාලයකට දැරුවා කවුද. විලියම් ගොපල්ලව මැතිතුුණ වෙලයම් ගොපල්ල. ශ්‍රේමත් තන්්‍රිමාන්ක්මේෂන් මුව සෝල්බරි සාමී සැෝලිව ගුණතිලක ශ්‍රීමත් ආලියම් ගොපල්ලව. මෙතමයි ශ්‍රී ලංකාවේ අග්‍රාහණුකාරවරු පිළිවෙලි බලමු මේගොල්ලුන්ට මොනවාද තිබුණු වැඩ කියලා එදදස් අතසය තිස්තුනයේ සිට නම සය තිස්ස එක දොනමෝර් අණඩුක්‍රමය දක්වාම මෙරට පැවතියේ අණ්ඩුකාරදූරයකි නමුත් සෝල්බරි ආණ්ඩු ක්‍රමය මගින් එම දුහුරය අග්‍රාණ්ඩුකාර ධූරය එමනත චීෆ් දවන බවට පත්කරන ලද. අටසිය තිස්ටුනේ ඉදලා එද්දාස් නම සය හතර සති. සෝල්බරියාණ්ඩු ක්‍රමය ආරම්භ වෙන තුරු අන්නුකාර දූරයක් තිබුණි. හැමැයි සෝල්බරි යාණු ක්‍රමය හරහා අලුත් තනතුරක් නිර්මාණය වෙනවා. අග්‍රාන්්ඩුකාර දුහුරයක් නිර්මාණය වෙන. බ්‍රිතානි රැජින මෙරටහිද රාජ්‍යනායිකාභ වශශයෙන් පිළිගත් නිසා. රැජනගේ නියෝජිතයාලෙස කටයුතු කළේ ආණ්ඩුකරිය. මෙම තනතුර නාම මාත්‍රික වෙදාහයක තනතුරෙකි. එබවි අග්‍රාන්්ඩුකරු සියලු කටයුතු මෙහයවිය යුත්තේ අගමැතිගේ නිර්දේශය පරිදිය අන්න වැදගත්. දීපති අබි දන්නවා බ්‍රතානි කළ කියන්නේ එදා මෙදාතුර ලෝක ඉතිහාසය විශාලතම අධිරාජ්‍ය ගොඩ නගාගෙන හිටියරට ලෝකසිතිය මේ මේ කෙලවරේ තියන නවසීලන්ත ඉදලා ලෝකසිතිය මේ අනිත් කෙලවරේ තියන ඇමරිකාව වෙනකම්. ඒ අටත් කරගෙන හිටිය බ්‍රතානය අධිරාජ්‍යවාදය විසින්. ිකවේ හිරු ොබසින ධදිරාජ කියන් ඇයි නවසේලන්තට ඉරේලිය වෙටන කොට ඒලු අල්ලන්ගන්න සමහර රටවලට කළුවරයි පැහැදිලී. ලංකාවට කළුවර වෙන කොට නවසීලන්තට නිරපායලා නවසීලන්තට කළුවර වෙන කට ලංකාවට ඉරපාය එකන කොහෙගත් මේ ගොළන් රට නිරපාහිල යෙන අල්ලංගඉ ඒකට. එකැකිව හිරුන් බසින ආධරාජ. එකක ඉර බහින්න කොට තවල්ලන් ඉන්න හැකින් ඉනිර නැගලා.ර දරුවෙක් දවසක් මට කිවම. හිරු නොබසිනා අධිරාජි කෙල කියන්න පුළුවන් වන්සේ හිර බසිනනා අධිරාජි කලත් කියන්න පුළුවන් යද කියලා. ඔවු! එකකට හිරු පායනවා එකකට නැතිවෙනවා. එකකට හිර පායනවා ආයි අනකට නැතින කෝම හරි. ලෝකෙ රටවල් පඩස් සතරක් අල්ලගෙන හිටියා. හරි? පන සතරම රාජ්‍ය නායිකාව කවුද නිලවශී. බ්‍රතානි රැජින දැන් එයිට පුළුවන්ද මේ රටවල් පන සතරම යන්නන්න බෑනි ඒම නොත් එම ගෙදරඉන්න වෙලාවක් නැතිවන්. හරි රැජිනට බෑ රටවල් පන සතරටම යන්නන්න මොකක් දෙවිස්සඳු රැජනගේ නියෝජිතයා ලෙස නේද? රැජනගේ නියෝජිතයා ලෙස යම් කිසි කෙනෙක්ව ඒ සඳහ පත් කරන්නු. එ අනුව ශ්‍රී ලංකාවට පත් කරනව කාවද ආණ්ඩුකාර්වරුන්ව මුලදී. පුතාලාහල තියනවා බ්‍රිතාන් පාලනයටතේ ශ්‍රී ලංකාවට මුලින්ම පත්වෙලා එනවා එද්දා සස්ස අනුවටේද කවුද. ෆෙඩ්‍රික් නොෝත් ආඩුකාරවරය ෙඩික්. ඒතුමගින් තමයි පඩගන්නි ්‍රීලංකාවේ ඩු කාරවරුන්ගේ දූරාවලිය. තොම ස්මිටලන් රොබ බ ි රොබ ම්ස්ලා නේද ටොරින්ට අලියම් ග්‍රගරිලා ආණ්ඩුකාරවරු හිට හට හට මාරක්. හරි ත්‍රමේ ආණ්ඩුකාර දූරය තමයි සෝල්බර්රිියක්ේ දදි වෙනස් වෙන්නේ අග්‍රා්ුකාරදූරයට. එයනුව රැජනගේ මෙරට නියෝජිතයා තමයි අග්‍රා්ඩුකාරවරයා එනම් මංක මේසන් මුව තමයි රෙජනගේ නියෝජිතයා ලෙස ලංකාවට පත්වුණු පළවෙනි ආනුකාරවරයා. අග්‍රා්ඩුකාරවරයා කියල කියන්න දුවේ පුතිෙන් නාම මාත්‍රික තනතුරක් නාම මාත්‍රික විදහයක තනතුරක්. එය සියලු බලතලයන් ක්‍රියාවට නංවන්න ඕනෑ අග්‍රාමාර්්‍යවරයාගේ නිර්දේශය පරිදි. ඇයි. අග්‍රාණ්ඩුකාරවරයාන් නාමික විදායකයක් බවට පත්වෙද්දී. සෝල්බරි විවස්ථාව ප්‍රකාරව සත්‍යවිධායකයේ බවට පත්වෙන්න අගම තිවරයා. එතකොට සම්ප්‍රදාය තමයි ඕනෑම නාමික විදායකයක් සත්‍යවිදායකයේ තීන්දු තීරණ නිර්දේශවට අනුව ක්‍රියා කළ යුතුවීම. එහෙන? පත්වෙන ඕනේම අග්‍රාන්්ඩුකාරවරයෙක් අගමැතිවරයාගේ නිර්දේශ මත ක්‍රියා කළ යුතුයි ඒක තමයි වෙස්මිනිස්ට්‍රය සම්ප්‍රදාය එම නැත්තං ඒක තමයි බ්‍රිතාන්‍යය සම්ප්‍රදාය අපි කෙනවා ඕක තමයි කැබිනට් සම්ප්‍රදාය කියලා. ඊළන්ට බලා. නාම මාර්ත්‍රික විදායක තනතුරේදී අග්‍රාන්්ඩුකරු අගමතිට තේ ක්‍රියා කළ යුතුය කියල කියන්නේ එකයි. ශ්‍රී ලංකාවේ අග්‍රහ්ඩු කාරවරු ඔයින්නේ. ඉස්සල්ල ලියාගන්න බැරිවුනානං ඔන්න දැන් පේනවා. හරි මහැමදෑම අපේ දරුවන්ට කේනවා අපිත් එ එකතු වෙනකොට උදේ පාන්දර තේකෝපීතරක් ලඟට ගන්න එපා. පැනකුයි අතරේක කණදාසික හිපයකවිල ඇස්ති කරගන්න. සමාරු දරුවන මේ වෙනකොට අපිීමී ඉතිහාසය. ඩ සටාන්මල අවශ්‍ය කරන තොරතුරු ලියාගන්න පුංචි පොතක් හෙමත් ළඟ තියායගෙනන්නනවා. හරි හොඳයි. සමාර්ලමයි පෞද්ගලිකව අපිට ඒවා වත්සා පණ විඩමගින් ඒවල තිබුණා. ඒගොල එෙම පුංචි පොතක් හදාගෙන තියෙනවා මේ අගදරන එඩියුකේශන් නාලිකාව උගන්නන දේවල්ම සටහන් කරගත්ත ලේඛනයක් ඒගොලු පවත්වාගෙන යනො. හොඳයි. ඒ අයට සාමාන්‍ය පෙලදිී ඒ අකුරක් කම්බ වී. අනෙත්තයට අතම්බ වී. එහෙම පිළිවෙලට වැඩ කරන්න පුළුවන්ගුණ තොදැයි ලියාගන්න බැරිුනානං ඔොන්න ඉන්නවා ශ්‍රී ලංකාවේ අග්‍රාණුකාරවරු ටික. හරි දැංගොයාගේ ටීව එක තිරය මත මේ තිරේ පෙන්නුම් කරයි එකොට ලාට පුළුවන් අග්‍රාණ කාරුන් නම්ටි ියයාගන්න ැරිුුණනාන ියයාග නොදයි ඔන්න දැංගපට සමීපව ස්්‍රී ලංකාවේ අග්‍රාණු කාරවරුන් පෙන්නුම් කරලා තියෙන. දුව පති සෝල්බරි ආනු ක්‍රම යටද තවත් ආයතන තුනක් තියනවා අපට කතා කර පර්ණමේන්තුව අගමැති ප්‍රපුක කැබිනට් මණ්ඩලය සහ අධිකරන පද්ධතිය පිළිබාඳ. අපි මාතෘකා ටික මීළඟ දේශනවාරයේදි මීළඟ වැඩසටහ නිද අපේ ආදර නියද වාදරුවොත් එක්ක බෙද හදා ගමු එන අද දවසේද අපිත් එ එකතු වෙච්ච ස්වහසාක්ලාංකීය ප්‍රේක්ෂකදවා දරුවන්ට අපේ ගෞරවනීය ස්තූතිය පුද කරන්න කැමති. දිගට ම රහෙඳලා ඉන්න අද දෙරන ඩියුකේශන් නාලිකාවත් එක්ක ජාතියේ වගකීම ඌනපූර්ණය කරමින් දරුවන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය කරන දැනුම අවබෝධය කරුණු විෂය එක්ක බද්ධව වෙෙදාහරන්න අපි සෝධානමින්. ඒනං අදතතාපි ඔබගේ නිවසයෙන් සමගණ නවා මිතුරන්ට දැනුවත් කරන්න ටී එකෙන් බලන්න වැරි වුණනානං, අදෙර ෙඩුකේන් යුබ නාලිකාවට ප්‍රවේශ වෙලා අබේ වැඩ සටහන් නරබන්න. එනම් තවත් දවසක සෝල්බරි යා්ඩු ක්‍රමයත්තුරින් මහමමයින් සබ දක මටම්.